කෙල්ලව යාන්තම් නිදි කරගත්ත විජේ මේ කෙල්ල එක එක දේවල් අහනවා මල්ලි ගෙදර ආවේ නැති එක ගැන කෙල්ලට සැකයි මේ ගැන යාට කිව්වොත් එයා කලබල වෙයි නේද අපොයෝ මෙතන ලතුණේ තියන්න පටන් ගනි විජේ මම ඉන්නේ හෙට ගිහිල්ලා මල්ලිට පොඩ්ඩක් තදින් කතා කරන්න මොනසේ දැන්ින අමාරුයි එහෙමයි කියලා විජේ එයාට මේ විදිහට පිස්සුනටන්න දෙන්න බැහැනේ අපි අනුපම ඉන්න මානසික තත්ත්ව ගැන තේරුම් ගන්න ඕන රේනු විජේ එයා පොඩි දරුවෙක් නෙමෙයිනේ මොකද අපි යාට කන්න බොන දෙන්නේ නැද්ද එයාට දැන් ඕනලා තියෙන රස්සාව හරි රස්සාවක් ඕනේ කියලා ඔය වගේ දේවල් කරනවද අනික මොකක්ද යාට තියෙන හදිසිය යා හොයලා හොයලා බැරිම තැන වෙන්න ඇති ඔය වගේ එකට යන්න ඇති ඒ උනාට මම නම් ওই මල්ලි කරපු දේවල් අනුමත කරන්නේ නැහැ රේනු අපි ටිකක් ඉවසීම වැඩ කරන්න ඕනේ එහෙම නැත්නම් ඔයා ඕනාට වඩා ඉව මේවා කියන්න ගියොත් එහෙම ඒ අංජලිව තරම් මෙහෙන් යයි ඒකයි මම ඔයාට මේ කියන්නේ විජේ මල්ලි කොහේ කියලා යන්නද විජේ අපි දැන් ඔය දෙන්නව මෙහාට ගෙන්න ගත්තේ කොයි තරම් අමාරු වෙන්ද අනික අනුපම අපි ගාවට එන්න කැමති වුණේම නෑනේ तमंगे हद හදවතට කවුරු හරි ලං කරගන්න. අම්ම දන්නවනේ තාම මට එහෙම කෙනෙක් නැහැ කියලා. එහෙම කෙනෙක් මට හම්බුනොත් මුලින්ම කියන්නේ අම්මට තමයි. පුතේ. නදිනි ගැන මොකද කියන්නේ? ඒ දරුවා ඔයාට ගොඩාක් ආදරේ. මන් දන්නවා නදිනි අම්ම ගාවට හරි බොරුවක් නැහැ ගන්න නැති. अम्मे यार तीने मंगे ना आदर रखने में कोह में दे पुत्ता ऐहम किया ने अम्मे आदर एक इंदिया तीन नौ ने तेरुंगे नहीं मत देख के यार माँ वो पोट्टक का तेरुंगा ना नहीं अनेक यार माँ वो दर्नित नहीं हरे रे मैं बाहरीन देखा लेती हूँ दी मैं आदर नहीं मैं अम्मे मामा नंग ही तन ने ना दिने वागे ने होंदे टम यार हमारे अत्र मादर एक रनों नंग अम्मे मामा हितने पातने विधि मामा क्या मत या क्या मत देवल तेरुंग गंडों ने इतने हम देख के लाने आने पुता को हमें देह में बेला नया खेल किया ने अम्मे हमारे अत्र मादर एक रने के निकामे मगी मलिंग मादर एक रना दन नया ने अनेक अम्मा टक केला मटा बाल पैम करना दन नितने मंदा අනේ ඕනේ නෑ අම්මේ. එයාට ඕන විදිහට යාර ජීවත් වෙන්න කියන්න. මම මට ඕන විදිහට ජීවත් වෙන්න. මට ඕනේ කාගේවත් ජීවිත බලෙන් වෙනස් කරන්න. එහෙම නම් ඉතින් හැමදාම ඔයාට තනින් තමයි ඉන්න වෙන්නේ. හෙට දාන්නේ නෑ අම්මේ. අනේ පුතාට මතක් වුණා නේද? මං ආවේ ඒක මතක් කරලා යන්න. මට ඒක මතක නෑ අම්මේ. නෑ හෙට උදේම ලෑස්ති වෙන්න පන්සල යන්න. ताता मैं कूदना
ඔයා මොකද කිව්වේ? මං කිව්වා ඉතින් හිටේ කියලා. වෙන මොනවා කියන්නද? හිට කියන්නේ මොකක්ද? හිට නෝඩ කියන්නේ දැන් නෑ අපිට. වෙන මොනවා කියන්නද විජේ? හිටත් ඉතින් මොන හරි කියලා දරුවව නලව ගන්න තමයි වෙන්නේ. दुरी විජේ අයියෝ ඒ විදිහට කතා කරන්නේ ඇයි අපිට බැරි අංජලිව හැමදාම අපි ළඟ තියාගන්න දරුවෙක් ඉන්නෝනේ අම්මා තාත්තා ගා අම්මා නැති වුණත් තාත්තා කෙනෙක් විදිහට අනුපමකින් ලැබෙන දේවල් අපිට ලබා දෙන්න බැහැ නේද ඒකයි මං කියන්නේ අයිති කරගන්නවට වඩා දුරෙන් ඉඳන් ආදරය කරන එක කොහොකටත් හොඳයි කියලා. කල්පනාවක හිටියේ නේද මට හිතෙනවා මං හින්දා මේ ගෙදර ලොකු ප්‍රශ්නයක් ඇති වෙයි කියලා ලතාක්කේ ඔය ඉතින් ආයිමත් කියන අපි ලොකු නෝනා ඉන්නවනේ නෝනා ඕන දෙයකට ඈ අනිත් එක නෝනා වැරද්දක් කරලා නැහැ කියලා අපේ ලොකු නෝනා දන්නවනේ මැඩම් කියන විදිහට නදින මිස් කිසිම දෙයක් තේරුම් අරගෙන නැහැ ලතාක්කේ මන් දන්නවා නෝනේ එයා කිසි දෙයක් තේරුම් ගන්න නෑ කියලා අනේ මන්ද මැඩම්ට ඕනේ නදිනි මිස්වයි මාවයි යාළු කරන්න ඒක කවදාවත් වෙන්නේ නෑ නදිනි මිස් කවදාවත් මාත් එක්ක යාළු වෙන්නේ නැහැ අපේ නෝනත් ඇසිරෙන්නේ හරියට පොඩි ළමෙක් වගේ පොඩි ළමයි හිතන ඒවා තමයි අපේ ලොකු නෝනා හිතන්නේ අර නදිනි නෝනව අපේ මහේල මහත්තයට ගැළපෙන්නේ නැහැ කියලා දැන දැනත් මොකට ලං කරන්න උත්සාහ ගන්නවද කියලා මට තාම තේරුම් ගන්න බෑ නෝනා ඉතින් ඒකේ වැරද්දක් නැහනේ නදිනි මිස් කියන්නේ මැඩම්ගේ නෑදෑයෙක් ඒ දෙන්න පොඩි කාලේ ඉඳන්ම අඳුනනවා ඉතින් ඔය මොන දේ කිව්වත් නොගැලපෙන දෙන්නෙක් එකට යාවෙන්නේ නෑනේ නෝනේ එක වගේ හිතන දෙන්නෙකුට විතරයි එකට ජීවත් වෙන්න පුළුවන්. ඔය ආදරේ කියන දේ ඇති වෙන්නේත් එහෙම දෙන්නෙක් අතර විතරයි. මට පේන විදියට අපේ ලොකු නෝනට ඒ ගැන දැනීමක් නෑවත්. නෝනා, ඕවා ගැන කල්පනා කරන්න නැතුව දැන් නෝනා නිදා ගන්නකෝ. අපරාධ නිදි මරන්නේ. මං එහෙනම් යන්න. මල්ලි ඔයා ඉන්නේ පිටතැනක නෙමෙයි ඔයා ඉන්නේ වාගේ අක්ක ගාව අනික මමයි ඔයාට කිව්වේ දුවතරම් මගේ ළඟට එන්න කියලා එහෙව් එකේ ඔයා මට බරක් නෙමෙයි මල්ලි මල්ලි ඔක්කොම කලින් කියන්න ඔයාට අපෙන් වෙච්ච අඩුපාඩු මොකද්ද කියලා කියන්න මං කියන දේ තේරුම් ගන්නක් කිය. මං කැමති නෑ ඔයගලන්ට කරදරයක් වෙලා ජීවත් වෙන්න. ඔය කිව්වේ?
එහෙම කියලා කරන්න බැරි වැඩ කරන්න ගිහිල්ලා අතප්පයක් කඩාගෙන මුළු ජීවිත කාලෙටම අබ්බගත වුණා නා. එතකොට මොකද කරන්නේ? ආ කියන්න බලන්න. මොකද කරන්නේ? අනිත් එක මල්ලි. තමන්ගේ සහෝදරින්ගේ උදව්වක් ගන්න එක මදිකමක් වෙන්නේ කොහොමද? අපිට කියලා දරුවෙක් ඉන්න එකත් මං වාට සුද්ධ සිංහලෙන් කිව්වනේ මල්ලි. ඔයා කැමති කාලයක් මගේ ළඟ වැටලා ඉන්න පුළුවන් කියලා. රස්සාවක් කරන්න ඕනෙත් නැහැ කියලා මං වාට කිව්වා නේද? කොහෙද ඉතින්? තියෙන හිතුවක් කරකමනේ. දැන් කරගත්තේ. ඉතින් දැන් කෑගන්න එපා. දැන් වෙච්ච දේ වෙලා ඉවරයිනේ. මල්ලි. මේට පස්සේවත් හොඳට කල්පනා කරලා වැඩ කරන්න. අකේ. දෝ ඉස්කෝලේ ගියාද? නැහැ. ළඟට ගෙදරක නතර කරලා අපි ආවේ. බය වෙන්න එපා මල්ලි. එතනක් දරුවෝ ඉන්න තැනක්. අපිව හොඳට දන්න පවුලක්. දැන් තව කී දවසක් මෙහෙම ඉන්න වේද මල්ලි? දන්නේ නැහැ අකේ. ડોක්ටර් නම් කිව්වා එක්ස්රේ වගේක් ගන්න තියනවා කියලා. ඔළුවත් වැදිලා ඇත්තේ. පොවෙදින් බලපානේ පස්සට. හරි හරි බය වෙන්න එපා. අපි හොයලා බලලා කරන්න තියෙන දේක් කරමු. මං කියන්නේ දැන්. අපි දැන් ගිහිල්ලා ડોක්ටර් හම්බෙලා කතා කරමු. යක්. එපායි. කෙරෙන්න ඕන දෙයක් තියෙනවා නම් ડોක්ටර් කියයිනේ අපි අතකන් ඉමු. පොඩ්ඩක් ඉන්නකෝ. මං දැන් නර්ස් කෙනෙක් මෙහි ඉන්නවා. මං පොඩ්ඩක් හම්බෙලා කතා කරලා ඉන්න. ඔයා ඉන්න. බලන් බලන්න. මම්මේ භූමිකා නෝනව හම්බෙන්නකම් හිටියේ කාරණාවක් කියන්නේ. අපේ මහේලස ගොඩක් පැහැදිලා ඉන්නේ භූමිකා නෝනගේ මල් හැදිල්ල ගැන. බොරුනේ මම්මේ කියන්නේ ඇත්තමයි. හරියට වර්ණනා කරනවා. අපේ මහේලස කියනෝ මේ මල් හැදිල්ලට නෝනට තිනවලු මේ මොකද්ද මේ උපතින්ම ගෙනාපු මෙව එකක් මොකද්ද මේ මේ ඒකට වචනයක් කිව්වා මොකද්ද මේ සෙන්ස් එකක් සෙන්ස් එකක්. එහෙම එකක් තිනවලු. කපිලයි යමට බොරු කියන. නෑ නෝනා. සත්‍යයි. ෂොප් එකේ ඇත් එක නෝන ගැන ගොඩාක් වර්ණනා කරනවා. හැමෝටම ওই මල් එක්ක වැඩ කරන්න බෑලුනේ. කලාතුරකින් කෙනෙකුටලු ওই පිහිටීම පිහිටන්නේ. අපේ සර් කියනවා නෝනට ඒ පිහිටීම තියනවලු. වෙයි නෝනා. නෝනාගේ මල් වැඩගෙන විතරක් නෙමෙයි අපේ සර් පැහැදිලා ඉන්නේ. නෝන ගැනත් පැහැදිලා ඉන්නේ. නෝනා ගොඩාක් හොඳ කෙනෙක් කියලා කියන්නේ. නෝනා දන්නවද? මහේලස කවදාවත් ගෑනු ළමෙක් ගැන ওই වගේ කතාවක් කියලා නැහැ. ඔය කිව්වමයි. තාම ඕක අත ගන්නවද? ආ? අරේ ලොකු නෝනා දානෙත් හදාගෙන බලාගෙන ඉන්නවා. කරන දේක් ඉක්මනට කළා ඉවර කරනවා කු. එහෙම ඉවර කරන්න බෑ. දුවන වාහන වලට සාතු කරන්න ඕනේ. කරත්තයක් උනත් එහෙම තමයි. හරකුන්ට කන්න දෙන්න ඕනේ. කුණ්ණක්කු බොන්න දෙන්න ඕනේ. නාස්ලනුව දාලා ගන්න ඕනේ. ඔව් ඔව්. අරේ ලොකු නෝනා නාස්ලනුව දාලා ගැට ගන්න බලාගෙන ඉන්නවා. ආ. ඇත්තද? කාගේ කාගේ දිතේ ඇති භාග වෙලාවට අපිට නාස්ලනුව දාගන්න. එවව කොහෙද? අපි ආවේ යවට. අනේ වැඩේමයි. මේ නෝනා එන්න යන ගෙට. මේ වගේ පිස්සොත් එක්ක හිටියොත් එහෙම අපිටත් පිස්සු හැදිලා තමයි නවතින්නේ. එන්නකෝ.